Hi everyone, welcome to my YouTube channel. Onne itim mama adath oyalata vlog ekak aran aawa kohomada mama ada dawasa gatha karanne kiyala. Itin ada dawase lassanata inna hadata inna oyata me vlog ekak balan ekak godariyak wedagath. Ehenam digatama vlog ekak ekka ekathu vela inna. අමතක නොකර මාව subscribe කරන්න comment කරන්න share කරන්න welcome to my channel hi guys welcome to my youtube channel ඔන්න ඉතින් මම උදේම නැගිටලා එහෙම දැන් මගේ breakfast එක හදාගන්න තමයි යන්නේ ඔයාලත් එක්ක බලමු මම අද හදන breakfast එක මොකක්ද කියලා හදන breakfast එකට ප්‍රධාන වශයෙන්ම ඕනේ මෙන්න මේක. ඔයාලා විශ්වාස කරයිද දන්නේ මේ oats බෝතලෙම කෑවේ මම. හැබැයි සතියක් විතර ඇතුළත නෙමෙයි මට මාස දෙකක් විතර ගියා මේ මුළු බෝතලෙම ඉවර කරේ මම. oats ගැන කියද්දී oats වල තියෙන ಗುಣ නම් ගොඩාරියක් තියෙනවා. ඒ ගැන කියවොතින් ප්‍රධාන වශයෙන්ම අපිට හිතා ගන්නවත් බැරි විදිහට ෆයිබර් බීටා ග්ලූකෝන් කාබෝහයිඩ්‍රේට් ඒ වගේම තන්තු ගොඩක් තියෙන කෑමක් තමයි මේ oats කියන්නේ. ඉතින් අපිට මේක හදා ගන්න ඕනේ oats උයි බිත්තරේකුයි කෙසල් ගෙඩි. කෙසල් ගෙඩි වලට කැමති ප්‍රමාණයක් මේකට දා ගන්න පුළුවන්. මුලින්ම මේ විදිහට oats අරගෙන අපි blender cup එකට දාලා මේක හොඳටම කොටා ගන්න ඕනේ. එහෙම හදාගatti ලේසි. ඊට පස්සේ අපේ කෙසල් ගෙඩිය පොතු ඇරලා මෙහෙම හොඳට චප්ප කර ගන්න ඕනේ. ඒකට කියන්නේ මොකද්ද? හොඳට අර නිකන් බෙරි වෙන්න වගේ. ඊට පස්සේ අපි කොටාගත්ත oats මෙන්න මේකට දා ගන්න ඕනේ. මම අද ඔයාලත් එක්ක හදන්නේ oats banana pancake. මේක මාරම රස කෑමක් ඒ වගේම අපේ ඇඟට ගොඩාරියක් හොඳයි. ඔයා ඇඟ හදාගන්න ස්ලිම් එකට ඉන්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් oats ඕන තරම් කන්න. oats ගොඩක් කෑවත් ටිකක් කෑවත් ඒකේ තියෙන ಗುಣ නම් අඩුවක් නැහැ. ඔයා ඩයට් එකක් කරන කෙනෙක් නම් ඒත් ඔයාට oats ඇති තරම් කෑ හැකියි මොකද oats වල තියෙනවා අපේ ඇඟට කිසිම හානිදායක දෙයක් නෙමෙයි අපිට ඕන තරම් oats කන්න පුළුවන්. මෙන්න මේ වගේ thick batter එකක් එන්න ඕනේ අපේ fan cake එක අපිට හදා ගන්න. ඊට පස්සේ පුළුවන් අපිට මේ වගේ fresh milk එකක් ගන්න. ඉතින් මේකේ නම් චුට්ටක් sugar තියෙනවා. ඒ හින්දා මම මේකට සීනි add කරගත්තේ නැහැ. ඔයාලා fresh milk දාගatti ඔයාලගේ එකේ sugar නැත්තම් ඔයා සීනි ටිකක් දාගන්න මේ ෆෑන් කේක් එකට. තවත් මේ oats ගැන කියනවා නම් අපේ රුධිර පීඩනය පාලනය කරන්න වගේම අපේ අහිතකර ෆැට් එක බර්න් කරන්නත් පුළුවන් මේ oats වලින්. හෘදය ආබාධ, අධි රුධිර පීඩනය, සීනි මට්ටම පහළ දැමීම මෙන්න මේ වගේ ගුණ ගොඩාරියක් තියෙනවා අපිට oats වලින්. ඒ වගේම අද කාලේ නම් ගොඩක් අය oats වලින් රූපලාවන්‍ය ද්‍රව්‍යත් හදනවා. ඒ වගේම එක එක පැක් අපිට හදා ගන්නත් පුළුවන් මේ විදිහට. දැන් මම මේ කරන්නේ pan එකක් තියලා ඒ pan එකට පොඩ්ඩක් බටර් දාගත්තා. මොකද මගේ pan එක පොඩ්ඩක් ගැලවෙනවා හොර නිසා. ඊට පස්සේ ඔයා කැමති විදිහට කැමති size එකට රවුමට කොටුවට ඕනම හැඩයකට ඔයාට පුළුවන් ඔයාගේ ෆෑන් කේක් මේ විදිහට හදාගන්න. ගොඩාක් කර කරන් නැතුව එක පැත්තක් මෙහෙම දාගෙන ඊට පස්සේ අනිත් පැත්තත් මාරුවෙන් මාරුවට මෙහෙම දාගන්න පුළුවන්. දැන් අපේ ෆෑන් කේක් ටික නම් මම හදාගෙන ඉවරයි. මම දැන් කරන්නේ මේකේ රස තවත් වැඩි කරගන්න මේකට කෙසල් දාන එක. ඉතින් මම ආදරන් තියෙන ඇඹුල් කෙසල් මේ විදිහට අපිට පුළුවන් ඇඹුල් කෙසල් මෙහෙම කපලා හීනියට අපේ ෆෑන් කේක් එකට එකතු කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆෑන් කේක් එකට පීනට් බටර් ගා ගන්න. මේ පීනට් බටර් එක ගොඩක් හොඳයි.
හරි. මම හරිම ආසම දෙයක් තමයි මේ peanut butter කියන්නේ. ඉතින් මම මේකට peanut butter ටිකකුත් එකතු කරගත්තා. Peanut butter රහ වගේම තමා peanut butter ගොඩක් ගුණයි. මහත් වෙන්න ආස කෙනෙක් නම් ලස්සනට ඉන්න ආස ඔයාටත් පුළුවන් මේ peanut butter පාවිච්චි කරන්න. මම නම් මුළු එකේම peanut butter ගාගත්තේ නැහැ. ටිකයි ගාගත්තේ. ඉතින් මේ තියෙන්නේ මගේ ලස්සනම ලස්සන pancake ටික. අපි දැන් රස බලමු කොහොමද කියලා. තාමනම් දනවා. මේ විදිහට දෙකට නවා ගන්නවා. මේ ඉතින් මම කන විදිහ. මොකද ඉතින් සාමාන්‍යයෙන් අපිට ගෙදරදි කද්දි ගෑරොප්පු අරගෙන හැඳි අරගෙන එහෙම කන්න නැහැනේ ළමයි. අපි ඉතින් නෝමල් මෙහෙම තමයි කන්නේ. මේකේ රස කියනවා නම් මේක මාරම රසයි. අතරම ගොඩක්ම රසයි peanut butter උයි කෙසලුයි දාගත්ත හින්දා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ බ්‍රෙක්ෆාස්ට් එකට මෙන්න මේ වගේ දෙයක් එකතු කරගන්න. මේක අපේ ඇඟට වගේම ස්කින් එකටත් ගොඩක් හොඳයි. ඒ විදිහට මම බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවර වෙලා මම ඊළඟට හදන්නේ මගේ වර්කවුට් වලට යන්න. එහෙනම් වර්කවුට් වලට මම ලෑස්ති වෙලා එන්නම්. අපි හම්බ වෙමු. අනිවාර්යෙන්ම පුරුද්දක් විදිහට මම ගෙදර ඉන්නවා නම් මට ජිම් එකට යන්න විදිහක් නැතුව තියෙනවා නම් මම ගෙදර ඉඳන් මගේ වර්කවුට් කරන ඒවා මම අනිවාර්යෙන්ම කරනවා. ඉතින් ඔයාට පුළුවන් වෙලාවට ඔයා එක්සර්සයිස් කරන එකෙන් ඔයාගේ ඇඟ වේට් එක ලස්සනට තියාගන්න පුළුවන් වගේම හෘද රෝග එතකොට පිළිකා ඒ වගේම අධිරුධිර පීඩනය මෙන්න මේ වගේ තත්ත්වත් අපිට මග හැරගන්න පුළුවන් එක්සර්සයිස් කරන එකෙන්. ඔයා නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ෆ්‍රී වෙලාවකදී එහෙම නැත්නම් මොකක් හරි දුකකින් අවුලකින් ඉන්නවා නම් ඔයාටත් පුළුවන් එක්සර්සයිස් කරන්න. ඔයා ගැන හිතන්න නිරෝගීව ඉන්න මේ වගේ දේවල් ඔයාට පුළුවන් ඔයා ගැන හිතලා කරන්න. තව දෙයක් තමයි එක්සර්සයිස් මේ වගේ දෙයක් කරද්දී ඇත්තටම අපේ මනසටත් ගොඩාරියක් හොඳයි. මොකක් හරි අවුලකින් මොකක් හරි දුකකින් හිටියත් මේ වෙලාවට අපිට මනස ඒකාකාරීව තියාගෙන මේ වැඩේ කරන එකෙන් මේක කරාට පස්සේ මනසට ගොඩක් හොඳයි. වර්කවුට් කරලා නම් ඉවරයි මම. වර්කවුට් වලින් පස්සේ මට හිතුණා ජූස් එකක් දැම්මීවා නම් හොඳයි කියලා. එහෙනම් යම් මාත් එක්ක ජූස් එකක් හදාගමු. මට හිතුණා දෙහි වතුර වීදුරුවක් බොන්න ඕනේ කියලා. ඉතින් මේක හරිම ලේසි හදාගන්න අපේ ගෙදර තියෙන දේවල් වලින්ම. මේ දෙහි වතුර වීදුරුව ගැන කිව්වොත් එහෙම අපේ ඇඟේ බරපාලනය අප් කරගන්න පුළුවන් වගේම අපේ සමේ තියෙන තරුණ බව රැකගන්නත් මේ දෙහි වීදුරුවකින් පුළුවන්. අපි ගොඩක් හුරු වෙලා තියෙන්නේ වෙළඳ පොලේ එක එක දේවල් පාවිච්චි කරන්නනේ. ඉතින් මේ දෙහි වීදුරකින් පුළුවන් අපේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න, හැම සිනිදු කරන්න. ඒකට හේතුව තමයි මේ දෙහිවල විටමින් A, විටමින් B, විටමින් C, D වගේම මැග්නීසියම් අන්තර්ගත වෙන හින්දා. මට අද හිතුණා මේක බොන ගමන් ඔයාලත් එක්ක කතා කරන්න ඕනි කියලා. පොඩි පොඩි දේවල් ගැන ටික දෙනෙක් මගෙන් අහලා තිබ්බා මම ඉන්ස්ටාග්‍රෑම් ඉන්න නම මොකද්ද කියලා. මම ඉන්ස්ටාග්‍රෑම් ඉන්නේ හිරුනි කෞශල්‍යා කියලා. මම මෙහෙම දාන්නම්. ඔයාලට පුළුවන් ඉන්ස්ටාග්‍රෑම් එකෙන් මැසේජ් කරන්න. මම FB තින්නවා. ඒ වුණාට මම මැසෙන්ජර් පාවිච්චි කරන්න. ඒ වගේම කියන්න ඕනේ මගේ වීඩියෝස් බලනවා, මට කමෙන්ට් කරනවා. මේ කමෙන්ට් එක මාරම විදිහට මට ගොඩාරියක් වටිනවා. ඉතින් ආය වීඩියෝ එකක් මට අරන් ඉන්න මොටිවේට් වෙන්නේ ඒ ඔයාලගේ කමෙන්ට් එකකින්, ඒ ලයික් එකකින්. ඉතින් Thank you so much මට කමෙන්ට් කරන, ලයික් කරන ඔයාලා හැමෝටම. ආය මොනවද කියන්නේ? මේ බ්ලොග් එකේම තව එකක් කියන්න ඕනේ. හැමෝම අහනවා රූම් ටුවර් එකක් අරන් ඉන්න කියලා. මම රූම් ටුවර් එකක් ඉක්මනටම අරන් යනවා. අනිවාර්යෙන්ම ඉක්මනට අරන් යනවා. ගොඩක් අය බැනලත් මැසේජ් දානවා රූම් ටුවර් එකක් අරන් ඉන්නේ නැහැ කියලා. අනිවාර්යෙන්ම අරන් යනවා. ඉතින් මේකනේ ගොඩක් ලංකාවේ මිනිස්සු ගත්තහම
දැන් අපේ හිත සැනසෙන්න හරි කමෙන්ට් එකක් දාන මිනිස්සු අතරේ හිත රිදෙන්න කතා කරන්න, ඒ වගේම තව වැරද්දක් හොයන, ඇද හොයන, ඒ හැම දෙයක්ම හොයන මිනිස්සුත් ඉන්න හින්දා හැමදේම පිළිවෙලක් ඇතුව පෙන්වන්න ඕනේ කියන එක මම හැම වෙලේම හිතනවා. හොඳ දෙයක්, ඒ වගේම වෙනස් දෙයක් කරන්න ඕනේ එහෙම කියලා. ඉතින් මම ඉතින් YouTube කරන්න අරගෙන ලොකු කාලයක් නැහැ, තාම පොඩි කාලයක්. ඉතින් මමත් දවසින් දවස කොහොමද වෙනස් විදිය වීඩියෝස් කරන්න කියලා හොයනවා, හොයලා බලනවා, කරන්න උත්සාහ කරනවා, හොඳ දෙයක් වෙනස් දෙයක් අරන් ඉන්න. ඉතින් ඉස්සරහට වෙනස් බ්ලොග් අරන් ඉන්න ඕන නම් මොනවා හරි මාතෘකායටත් ඔයාලට එහෙම ඔයාලා හිතන් ඉන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, මම ඉස්සරහට එහෙම වීඩියෝස් ඔයාලට අරන් ඉන්න. ඇඳගෙන හිතන්නේ නැහැ ඕන දුමක් ඇඳගෙන ඔහේ ඉන්න. ඒ සමහර ගොඩක් දුරට ගෑනු ළමයි කැමති ලස්සනට ඉන්න, ලස්සනට ඇඳලා ඉන්න. මොකද අපේ ජීවිතයේ කෙටි කාලයයි තියෙන්නේ. ඒ කාලේ මම හිතන විදිහට අපි ලස්සනට ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ, අපි කැමති දේවල් කරන්න ඕනේ. අපිට තව කෙනෙක් හිනාවෙයි, තව කෙනෙක් මෙහෙම හිතයි, එහෙම හිතයි කියලා හිතුවොත් අපිට හැමදාම වෙන්නේ එකම තැන එකම විදිහට ඉන්න. ඒ හින්දා තව කෙනෙක් කියන්න ඕනේ, ඔයා ආසනම් ඔයා ගෙදර ඉඳන්ම හරි එක්සර්සයිස් කරන්න, ඔයා කැමති ඇඳුමක් අඳින්න, ඔයා කැමති කෑමක් හදන්න, ඕනම දෙයක් කරන්න ඔයා පුළුවන් තරමටම ඔයාව සතුටින් තියන්න උත්සාහ කරන්න. අපි මේකේ තියෙන දෙහි කෑල්ලක් කාලා බලමුද? මම මාර මාස ඇපුල් කන්න කාලා බලමු. මේ ගෙදර හිතන්නකො හදිස්සියේ මුකුත්ම නැති වෙලාවක මේකට සීනි, ලුණු, මිරිස් කුඩු මේ හැම දෙයක්ම දාලා කද්දිනම් මාරම රසයි. ඔයාලත් කාලා බලන්න. මට ওই ටික තමයි ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. දිගටම මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු ඊළඟට මම මොකද්ද කරන්න කියලා. මම ඉක්මනටම නාගෙන ආවා, මොකද එළිය කළු කරලා වහින්න වගේ තිබ්බ හින්දා. ඉතින් අද දවසේ වෙලාවත් ගිහිල්ලා දැන් දවල්ට කන්න කියලා තමයි මම ගියේ. හරිම සෝචනීයයි. අපේ ගෙදර අද හදලා තිබ්බේ චිකන් රයිස්. ඉතින් මට රයිස් කන්න බෑනේ. රයිස් දැන් කෑවොත් මම අද කරගෙන ආපු එකේ කිසිම වැඩක් නැහැ. ඒ හින්දා මම හිතුවා මම පිපිංජ ගෙඩියක් අරගෙන ඒකට ලුණුයි ගම්බිරිස් කුඩුයි මේ විදිහට දාගත්තා. මේකත් ඉතින් මාරම රසයි. පිපිංජ කියන්නේ ගොඩාක් ගුණ තියෙන කෑමක්. ඔයාගේ ඇඟ හැම වෙලේම වේලිලා වගේ තියෙනවා නම් අපේ ඇඟේ තෙතමනය තියාගන්න අපිට මේ පිපිංජ වලින් පුළුවන්. එතකොට පිපිඤ්ඤ කියන එක ඇස්සට කළු ගතිය අයින් කරන්න අපේ හැමටත් ගොඩක් හොඳයි. ගොඩක්ම පිපිඤ්ඤ මේ වගේ සලාදයක් හරි අමුයෙන් හරි කනවා නම් තමා හොඳ. මාරම රසයි මේකට ගම්බිරිසුයි ලුණුයි දාගත්තාම. ගොඩාක් වෙලාවට ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් තෙල් කෑම කන්න, සීනි තියෙන කෑම කන්න. ඇත්තටම අපි තෙලුයි සීනි කන එක අඩු කරනවා නම් අපි වයසට යන එක අපිට පරක්කු කරගන්න පුළුවන්. ඒ මුළු පිඟානම කෑවත් මගේ නම් බඩ පිරුනේ නැහැ. ඒ හින්දා මම හිතුවා මම ෆුඩ් සලාඩ් කන්න ඕනේ කියලා. අපේ ගෙදර තිබ්බ නිසා මට අනිවාර්යෙන් ෆුඩ් සලාඩ් කනවා නම් නැතුරුම බැරි දෙයක් තමයි ඒකට අයිස් ක්‍රීම් ටිකක් දාගන්න එක. දැන් ඉතින් රස බලන වෙලාවයි. අපි බලමු මේකේ රස කොහොමද කියලා. මට මුළු දවස පුරාම මෙහෙම හදලා දුන්නත් මම කයි. මම හරීම ආස දෙයක් තමයි ෆෘට් සලාඩ් කියන්නේ. ඇත්තටම මාරම රසට තිබ්බා ඒක. ඊට පස්සේ රෑට මම ඩිනර් එකට ගත්තේ පැස්ටායි චිකනුයි. පැස්ටා ටිකක් තමයි කෑවේ. මම මේකම කෑවෙත් නැහැ, මේකෙන් ඉතුරු කරා. මම පැස්ටා රෙසිපි එකක් නම් ඔයාලට කලින් අරන් ඇවිල්ලා තියෙනවා.
මේ විදිහට මම පැස්ටා කෑවා ඒකට චීස් ටිකකුත් දාගත්තා. අද දවසම මේ බ්ලොග් එකකින් නම් මම ටිකක් හෙල්දි කෑම තමයි කෑවේ. ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබුණා අලුත් රෙසිපීස් ඔයාලට අරන් එන්න කියලා. මම අනිවාර්යයෙන්ම අලුත් රෙසිපීස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මෙතනින් මගේ බ්ලොග් එක එන් කරනවා. එහෙනම් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you for watching. Bye bye.